අද ඔබ සියලු දෙනාටම විශේෂ දවස. පරිපාලන සේවයට ඇතුල්වීමත් ගුරු සේවයට ඇතුල්වීම. ඒත් ඔබ බාරගන්නේ ඉතා වැදගත් වගකීමක් කියලා මං කියන්න කැමතියි. අධ්‍යාපනයේ වැදගත්. ගිය අවුරුදු දෙකේ රට බංකොලොත් වුණ අවස්ථාවේදී ඒ බංකොලොත්භාවයෙන් මිදීමට අපි පියවර ගත්ත කාලෙදී ඇමතිතුමා එකක් කිව්වා. අධ්‍යාපන දෙන මුදල් අපි වැඩි කරා. ගුරුවරු බඳවා ගන්න එදා තිබුණ ඇබෑරුතු වලට විතරක් නෙමෙයි වැඩිපුරත් ලබලා දීලා තිබුණා. ඒ අමාරු කාලෙත් මේ මුදල් වෙන් කළා දුන්නේ අපේ අනාගතය දිහායි. මේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි අපේ අනාගතය. ඒ අනාගතය නැතිකරොත් අපිත් නැති වෙනවා. දැන් අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා මම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරා. මේ අවුරුදු 40ේදී ලෝකේ සීග්‍රයෙන් වෙනස් වුණා. දැන් ඇමතිතුමා අලුත් ප්‍රතිසංස්කරණ සකස් කරගෙන යනවා. ඒවා අපි ක්‍රියා කරන්න තියෙනවා. මම ප්‍රතිසංස්කරණ ආරම්භ කරපු කාලේ තිබුණේ අපි ලංකාවට හඳුන්ලා දුන්න කම්පියුටර් අධ්‍යාපනය. මෙතුමා ඉන්න කාලේ අපිට හඳුන්ලා දෙන්න තියෙනවා AI තාක්ෂණය. එහෙනම් මේ කාලෙදි ලෝකෙ වෙනස් වුණේ හැටි අපිට හිතන්න පුළුවන්. තවත් සීග්‍රයෙන් වෙනස් වෙන්න යනවා. ඒ දැනුම ඕනේ අලුත් ලෝකෙක ජීවත් වෙන්න. අපි අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරුණ තරුණියන්ට අනාගත ලෝකේ ජීවත් වෙන්න උවමනා ඒ විෂයන් තාම ලැබලා දීලා නැහැ. මේ සියල්ලම යුතුයකම. ඒ නිසා මේ සේවයට ඇතුල් වුණාම කරුණා කළා මේ අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ සේවය කැප කරන්න. විනයක් ඇතුව වැඩ කරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බෑ. ඔබට සමාජයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30ක් බාර දෙන්න පුළුවන්, 50ක් බාර දෙන්න පුළුවන්. ඒත් ඔබෙත් යුද්ධ හමුදාවේ නිලධාරියෙක්ගේ වෙනසක් තියෙනවා. යුද්ධ හමුදාවේ නිලධාරියාට තියෙන්නේ පුහුණු කරපු අය වැඩි හිටියයි. ඔබ යටතේ ඉන්නේ පුහුණු කරන්න ඕනේ තාම අවුරුදු 18ක් නොවුණ අය. ඉතින් මේ කාරණේ දිහා බැලලා තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි මේක ආරක්ෂා කරන්නේ නැත්නම් අපි අධ්‍යාපනයේ ක්‍රමයේ කඩාකප්පල් කරනවා නම් එහෙනම් අනාගතයට අනාගත පරපුරක් අපිට නැති වෙනවා. EMI කතාවේ මම කිව්වේ විශේෂයෙන්ම අපිට හිමින් හිමින් යන්න බෑ. මේ බංකොලොත්භාවයෙන් ඉදිරියට එනවා නම් අයි බලන්න ඕනේ ඊළඟ අවුරුදු 20-25 තුලදී අපේ ඩොලර් බිලියන 85ක් තියෙන දලදේශීය නිෂ්පාදනය අඩු ගන්න ඩොලර් බිලියන 350ක්වත් කරන්න. ඒ මේ අනාගත පරපුර වෙන්නේ. අපි යන්නේ මමවත් ඇමතුමවත් නෑ වෙනකොට. අපි කවුරුවත් නෑ. ඒ නිසා මේ වැඩ කටයුතු ශිෂ්‍යයන්ගේ අනාගතය දිහා බැලලා ඒකට ප්‍රමුඛත්වය දීලා තමන්ගේ වැඩ කටයුතු කරන්න. මේ සේවය අනික් සේවෙන් වෙනස්. ඒක ආරක්ෂා කරන්න කියලා මම කියන්න කැමතියි. විශේෂයෙන්ම අද පාසල්වල ඒ විනය ආරක්ෂා කරන්න සිදු වෙලා. මම මෙහෙම සඳහන් කරන ඇමතුමත් සඳහන් කරා මේ ඉස්සෙල්ල ඇති වුණු වර්ජනය. ඒ වර්ජන හොඳ නැහැ. පාසල්වල හේතුවකුත් නැහැ. 2022 දී මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ශිෂ්ත්‍රයට. මේ අවුරුද්දේ අපි හැම එක්කෙනාටම රුපියල් 10,000ක දීමනාවක් දුන්නා. ඒ දීමනාව දුන්නේ අපිට ඒක මීට වඩා දෙන්න මුදල් තිබුණ නැහැ. අපි ඒ දීමනාව දුන්නා. ලබලා දුන්නා. දැන් ඊට පස්ව සමහර වෘත්තීය සමිති මේක සංශෝධනය කරන්න තව වැඩිපුර දෙන්න කියලා ඉල්ලනවා. ඒත් එතනදී මම පුදුම වුණේ මේ අධ්‍යාපන සේවයෙන් ගුරු සේවයෙන් උත් පඩි වැඩි කරන්න කිව්ව එක. වැඩිපුර දීමනා දෙන්න කියලා. දෙපාරක් ලැබිලා තියෙනවා. අනික් අය අමාරු කන් නිසා මේක ඉල්ලන එක සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න තිබුණා. ඒත් දෙපාරක්. අන්න ඒක කළා එදා වැඩ වර්ජනයක් තිබ්බා. පන්ති කාමරයට ආවේ නැහැ. අනික් අතින් කියනවා නම් වර්ජනය. ඒ වර්ජනය කොහොමද කරේ? කොළඹ කොටුවේ දුම්රිය ස්ථානට ඇවිල්ලා. ඔතන තමයි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අනික් අය ඇවිල්ලා කෑ ගහලා ඊට පස්සේ ජනාධිපති කාර්යාලයට එන්න හදලා අර පොලිසිය ඉන්න තැන බැරියර් ටික බල්ලා හොල්ලලා ටියර් ගෑස් ගහලා යන්නේ. ඔක අලුත් දෙයක් නෙමෙයි. ඒත් ගුරු වෘත්තිය ඒක කරන්න උවමනා. මෙතුමා කිව්ව හැටියට ඒ කාලෙදී අත්සන් කරන්න නැතුව ඉගැන්නුවා. සමහර රටවල කළු පටියක් අරගෙන බඳලා ඇවිල්ලා ගන්නනවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වාගේ කරන්න උවමනා. ඉතින් අපි කිව්වා එතෙන්ට එන්න එපා කියලා ජනාධිපති කාර්යාලය ළඟට ඒගොල්ලෝ ආවා. කඳුළු ගෑස් ගැහුවා. සාමාන්‍ය ඔක සිදු වුණාම අනික් වෘත්තීය සමිතිය ඊළඟ දවසේ ගිහින් වැඩට යනවා. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය උනේ? මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. විශේෂයෙන්ම
රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. මට යාපනයේ මන්ත්‍රියෙක්ව අපි මෙහෙම අපි ඉඩ දුන්නේ මෙහෙම වැඩ වර්ජනය කරන. ඔක්කොම ආව. ඔක්කොම පාසල් ගෙනිච්චා. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. ජාත්‍යන්තර පාසල් ගෙනාවා. මොකද්ද මේ මිනිස්සු කරේ? මේ නායකයෝ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. රජයේ සාමාන්‍යයෙන් ගම්වල දුප්පත් අය යන එක. ඒකද වගකීම? අනික හැම එක්කෙනාට ගුරුන්ට තේරුණා අධ්‍යාපනයේ වැදගත්කම. දෙවිද මාධ්‍ය මුස්ලිම් අය. ඔය සමහර නූරෙලිය සමහර තැන්වල සිංහල මාධ්‍ය පාසල් නවත්තලා දෙමළ මාධ්‍ය පාසල් උගන්වනවා. ඉතින් මෙහෙම තත්වයක් තියෙන්න බෑ. කොහොමද ගිහින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාලනය කරන්නේ? මට ශිෂ්‍ය නායකයන් කීප දෙනෙක් ඇහුවා ජනාධිපති අපි ගිහින් උගන්වන්නද කියලා මේ අයට කොහොමද විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමටද ගුරුවරු වැටලා තියෙන්නේ අද? ටිකක් හිතන්න මොකද්ද ගුරුවරු ගැන හිතන්නේ කියලා? විදුහල්පතිවරු ගැන හිතන්නේ මොකද්ද කියලා? සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කර එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න පිළ දෙන්න හොඳ නැහැ. ජනතාව ආණ්ඩුවට බයිනවා මුකුත් කරේ නැහැ කියලා. ජනතාව විපක්ෂයට බයිනෝ මේ අයට සහයෝගය දෙනවා කියලා. ඒක හොඳ නැහැ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරා. මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක්. උදේ 7:00 ඉඳන් දවල් 1:00ට ඍජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පන්ති කඩා කප්පල් කරන්න බෑ. පාසල වහලා හෝ වර්ජනය කළා හෝ වෙනත් මේක. ඒ පියවර අපිට ගන්න සිදු වෙනවා. අනාගත පරපුර වෙනුවේ. මතක තියාගන්න. මං කිව්වා ඒ කාරණේ දිහා බලන්න. මං හැමෝටම අපි හැමතුමා එක්ක සාකච්ඡා කරා මේ ගුරුමාරු ක්‍රමය කම්පියුටර් එකෙන් කරන්න පුළුවන්ද කියලා. ඒ දිහා බලන්න කියලා. දැන්ට ගුරුමාරු කොමිටි වලට ඌමනා නම් කට්ටිය මාරු කරන්න ඉන්නවා. වැඩ කරපු කාටවත් අසාධාරණයක් දෙන්න බෑ මේ අවස්ථාවේ දුසස් වීම හරි මාරු කිරීම වලින්. මින් පස්සේ නම් මම තරහ වෙන්න එපා. මට සිදුවේ ඕනම් මීට වඩා තදින් ක්‍රියා කරන්න. මම එදා මල්වත්ත මහානායක ස්වාමීන් වහන්සේ කිව්වා උනා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්තියි කියලා. ඒ තත්ත්වෙට එන්න. ඔබ දැන් ඇතුල් වෙන්නේ මේ වැදගත් එකට. මෙතන සමහරු මං කියන එක තරහ වෙන්න පුළුවන්. ඒත් මේකයි ඇත්ත. අපි අපේ අනාගතේ මේ දරුවන්ට අනාගත දෙන්න ඕනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපිට ගන්න තියෙන APR අරගන්නත් ඒ වගේම මේ සේවයේ සියලු දෙනාම අනාගතයේ දිහා බලලා ක්‍රියා කරන්න. මම විපක්ෂයෙන් උත් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මෙහෙම කඩා කප්පල් කරන වැඩවලට සහයෝගය දෙන්න එපා කියලා. ඔබ ඇතුල් වෙන සේවය ගැන මං හිතුවා මේ කාරණා කියන්න ඕන කියලා. මොකද ජන දෙමව්පියන් කියන දේ අහලා ජනතාව කියලා දේ අහලා අපිට වැඩ කටයුතු කරන්න සිදු වෙනවා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.